අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මදුෂ් ඔත්තුවක් දෙයි මුටිකාවත්ෙන් කුඩු කිලෝ 10ක් පොලිසිය සොයාගනි රිෂාඩ්ව හොයද්දී සජිත්ගේ සංවාදයේ කනවැකුණු පොලිසිය හකීම් ගිනුත් රිෂාඩ් ගැන අහයි නාමල් කුමාරව දන්නෙත් නැහැ දැක්කෙත් නැහැ හමු වෙලත් නැහැ මෛත්‍රීගෙන් තවත් කතාවක් රෙන්ඩික්ස් පොකුර තවත් වැඩි වෙද්දී රෝහල් ඇඳවල් 2000ක රෝගීන් නවසීලන්තයේ ජෙසින්ඩාට යලිත් අගමැති පුටුව දේශීය ප්‍රවෘත්ති රුපියල් මිලියන 100ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 10ක් කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්ටාසය සමත් වුණා කොළඹ අපරාධ කොට්ටාසය සමත් වුණා ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වූ මාකදුරේ මදුෂ් නැමැත්තා කළ හෙළිදරව්කට අනුවයි මේ මත්කුඩු තොගය සොයාගෙන තිබෙන්නේ දුබයිහි සාදයකට සහභාගී වී සිටියේදී එරට පොලිසිය පසුගිය වසරේ පෙබරවාරි 5 වනදා මාකදුරේ මදුෂ් නැමැති මද්‍රව්‍ය ජාවාරම් කරු අත්අඩංගුවට ගත්තා අනුතුරුව මෙරටට පිටුවහල් කළ මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාහිරයට ගැනීමටයි කටයුතු කෙරුණේ එම දෙපාර්තමේන්තුව බාහිරයේ සිටි මාකදුරේ මදුෂ් කොළඹ අපරාධ කොට්ටාසය වෙත ඊයේ බාර කෙරුණා ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ලැබුණු තොරතුරකට අනුව කොළඹ අපරාධ කොට්ටාසය කොටිකාවත්ත ප්‍රදේශයේ අද අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වුණේ මෙතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික ජනිත් මදුසංක හේවත් පොඩිලැසි නැමැත්තාට අයත් නවීන මෝටර රථයක් ප්‍රක්‍රතයක් සහ ගිනි අවියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුවගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පසුගිය 15 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාරයේ සිටි පොඩිලැසි නොහොත් ජනිත් මදුසංක සිල්වා නැමැති සැකකරු විශේෂ නියෝගයක් මත පොලිස් භාරයට ගනු ලැබුවා රැඳවුම් නියෝගයක් මත එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ දින මීටියාගොඩ ප්‍රදේශයේදී පිස්තෝලයක් සහ තවත් එම අවියට අදාළ උපාංග සොයාගෙන තිබෙනවා ඒ වගේම අද දිනේදී අපරාධුව උණවටුන ප්‍රදේශයේදී මෝටර රථයකුත් ඒ වගේම අම්බලංගොඩ ප්‍රදේශයේදී ලොරි රථයකුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මෙම සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ මෙම ලොරි රථය සහ මෝටර රථය යම් කිසි අපරාධයක් කිරීම සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබූ බව විශේෂයෙන්ම බන්ධනාගාරයේ සිටින මොහුගේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක සැකකරුවෙකු බන්ධනාගාර බස් රථයකින් ගමන් කරන අවස්ථාවේදී එම සැකකරුට එරෙහිව යම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අදහසින් මෙම ලොරිය සහ මෝටර රථය ඔවුන් මෙසේ යොදා ගැනීමට සැලසුම් කර තිබූ බවට අනාවරණය වුණා. කෙසේ වෙතත් එම සැලසුම දැනට සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් ප්‍රශ්න කරනු ලබනවා. මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 2000 ඉක්මවා ගියා. මේ අතර දිස්ත්‍රික්කවල කොරෝනා අවධානම සලකා PCR පරීක්ෂණ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය පරිදි අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අංශය පවසනවා. ලොවම භීතියට පත් කරමින් COVID-19 වෛරසය මේ වන විට ලොව පුරා සීක්‍රේන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙවන් වාතාවරණයක් තුල අපේ රටේ COVID-19 දෙවන රැල්ල ආරම්භ වුණා. ඒ මිනුවන්ගොඩ COVID පොකුර හඳුනා ගැනීමත් සමගයි. අපේ රටේ ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ, අදාළ බලධාරීන් මේ මොහොත වන විටත් යහුසුලුව මේ COVID-19 රැල්ල නවත්තන්න කටයුතු කරමින් සිටිනවා. මෙවන් වාතාවරණයක් තුළ COVID-19 වෛරසයේ සියලු සවිස්තර තොරතුරු ඔබ වෙත ගෙනින්නට අපි සූදානම්. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5427ක් සුවය ලබා පිටව ගොස් ඇති සංඛ්‍යාව 3395ක් වන අතර දැනට රෝහල්ගත ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2019ක්
වෛද්‍ය විමර්ශන යටතේ පුද්ගලයන් 255 දෙනෙකු පසු වෙනවා. මේ මොහොත වෙනකොට සියලුම පාලන කටයුතු කරගෙන යනවා. පොසිටිව් රෝගීන්ව අපි අඳුනගෙන ඒ අයව රෝහල් ගත කිරීම කරගෙන යනවා. PCR පරීක්ෂණ දිස්ත්‍රික්කයේ තියෙන අවදානමත් එක්ක සලකලා බලලා බෙදලා අඩු වැඩි මට්ටමින් සෑම දිස්ත්‍රික්කයෙන් පහේ කරගෙන යනවා. කොරෝනා අවදානමේ පළමු අවස්ථාවට වඩා මෙම අවස්ථාව අභියෝගාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. පළවෙනි රැල්ලට වඩා අභියෝගාත්මක අවස්ථාවකට අපි මේ දෙවෙනි අවස්ථාවේදී මූණ දීලා ඉන්නවයි කියන එක ඉතාම පැහැදිලියි. මේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 340න් ඇත්තම රතු කලාප විදිහට නම් කරන්න පුළුවන් අවදානම තියෙන්නේ 25ක 30ක වගේ. වෙන කවරදාටත් වඩා සමාජ ව්‍යාප්තියක් කරා රට යන්න තියෙන අවදානම මේ මොහොතේ වැඩි වෙලා තියෙනවා. ඍජ්වේ ආර්යා ළමාරෝහලේ රෝගී සත්කාරක සේවා මේ වන විට පවත්වාගෙන යන අතර එසනහා ජනතාවගේ සහයෝගයද අත්‍යවශ්‍ය බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී විජේසූරිය මහතා ප්‍රකාශ කරන්නේ. අපි දිනපතාම බාහිර රෝගයන්සය වෛද්‍ය සායන ඒ වගේම නේවාසික ප්‍රතිකාර මේ සියල්ලක්ම ලබා දීම සඳහා කැපවලා සිටිනවා. ඒ වගේම රෝගීන්ගේ අවශ්‍ය පරීක්ෂණ ශල්‍ය කර්ම මේ සියල්ලක්ම සිදු කිරීම සඳහා අපි කැපවලා සිටිනවා. අපගේ මේ රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යාමේදී රටේ ජනතාවත් අපිට අවශ්‍ය සහය ලබා දෙන්න ඕන. රෝහලට පැමිණීමේදී තමන්ගේ කුඩා දරුවා සමග දෙතුන් දිනේ පැමිණෙන්න එපා. ඒ වගේම රෝගීන් බැලීමට පැමිණීමේදී දිනකට එක වරක් පමණ පැමිණෙන්න අපි සීමා කළ තියෙනවා රෝගියෙක් බලන්න පුළුවන් වාර ගාන. ඒ වගේම රෝගියෙක් බලන්න ආවට පස්සේ රැඳී සිටීමේ කාලයත් අපි සීමා කළ තියෙනවා. මේ අතර ඊයේ දිනේදී සංචරණ කටයුතු තහනම් කර තිබූ රඹුකන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ගම්මාන 6 මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර දෝහා කටාර සිට QR 668 දරන මගේ ගුවන් යානයෙන් පුද්ගලයන් 39 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් ත්‍රිවිධ හමුදා මගින් පාලනය කෙරෙන නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි කටයුතු කෙරුණේ. නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් 91 දිනක අද පෙරවරුවේ නිවෙස් බලා පිටව ගියා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක නිරෝධායනය අවසන් කළ 41 දිනක නිවෙස් බලා පිටව ගියේ යුද හමුදාවට අයත් බස් රථ දෙකකින්. විදේශ රටවල සිට පැමිණීමේ පිරිස නිරෝධායනට ලක් කිරීමට රජය කටයුතු කළා. ඔවුන් කොළඹ නුවර සහ මාතර ප්‍රදේශවල පදිංචි කරුවන්. මේ අතර වන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පම්පමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දින 21ක නිරෝධායනය අවසන් කළ 50 දෙනෙකුද අද පෙරවරුවේ තම ගම්බිම් බලා පිටව ගියා. ඔවුන් කොළඹ මාතර පොළොන්නරුව සහ ඇමිලිපිටිය ප්‍රදේශවල පදිංචි කරුවන් බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. COVID-19 කිව්වම අපි හැමෝම බය වෙනවා. හැබැයි එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඔබ නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරනවා නම් නිරෝධායන නීති රීති වලට අනුකූලව කටයුතු කරනවා නම් කොහෙත්ම COVID-19 වලට ඔබ පියවිය යුතු නැහැ. සෞඛ්‍යංශ බලධාරීන් ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ ළඟම ඇසුරු කරන පුද්ගලයා COVID ආසාදිතයෙක් කියලා හිතන්න කියලා. ඒ වගේම ඔබත් COVID-19 වෛරසය ආසාදිතයෙක් කියලා හිතලා හැසිරෙනවා නම් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්නවා නම් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙන එක අපිට පාලනය කරන්න පුළුවන්. ඔබේ දෑ දිගු කරලා අපිට සහය වෙන්න COVID-19 මාරයා අපිට පුළුවන් පරත්තන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝග කර මේ වන විට දින 4ක කාලයක් ගත වී ඇතත් මෙතෙක් ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ලැබී නැහැ. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිස් කණ්ඩායම් 6ක් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. රිෂාඩ් බදියුදීන් මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සිදු වූ දුරකථන සංවාදයක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගත්තා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම ලබන 20 වනදා සලකා බැලීමට අභිහාචන අධිකරණය ඊයේ දින නියම කළා. මේ සම්බන්ධයෙන් දේශපාලඥයින් කිහිප දෙනෙකුම අදත් මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා. ඒ විත්තිකාරය හංගානින් එක පිළිබඳව සජිත් ප්‍රේමදාස මහත්තයාත් වගේ කියනවා මේ රටේ නීතිය සජිත්ටත් එකයි රිෂාඩ් බදියුදීන්ටත් එකයි අපිටත් එකයි. නිසා අපි කියන්නේ එහෙම දුරකථන පරිවර්තනයක් වුණා නම් සජිත් ප්‍රේමදාස මහත්තයා යුතුයකමත් තමයි ඉන්න තැන හොයලා දෙන එක. පහුගිය කාලේ විපක්ෂයේ ඉඳද්දි මේ වගේම අපි අතරංගොඩ කටයුතු කර අපි නම් පැනලා ගියේ නෑ. බය නැතුව ඒවට මූණ දුන්නා. අපි ඒ නිසා තමන් වැරද්දක් කළා නැත්තම් බය නැතුව අධිකරණයට ඉදිරිපත් වෙනවනේ පොලිසියට ඉදිරිපත් කරන්න ඕනේ. තමන් වැරදි කළා කියලා නිසා තමයි මේ හැංගිලා ඉන්නේ. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවට අසනෝග වෙනු සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් කියලා දෙන්නේ. ඒ සම්බන්ධයෙන්
किसी आंदोलनයක් නැහැ එතුමා අත්තරංගොඩ ගන්නවා පහුගිය ආණ්ඩුව වගේ මේ දේශපාලනික වශයෙන් අපි ඇවිල්ලා අරයව හෙට උදේ ගන්නවා අනිද්දා ගන්නවා ඒ කාලේ මතකයිනේ දැන් බලන්න නාමල්ට වෙන දේ තව දවස් දෙකකින් එහෙමනේ කිව්වේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇඳිලි නීතිය දාලා තමයි නාමරාජ බක්සව ජීවිතානක අත්තරංගොඩ ගත්තා රිෂාඩ් බදුරුදීන් අත්තරංගොඩ ගන්න නියෝග නිකුත් කරපු අවස්ථාවේ සිට විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු ඔහු සමග සම්බන්ධ වෙලා තියෙනවා කියන එක පැහැදිලි වෙලා තියෙනවා මිසක් රජයේ මැති අමතිවරු සම්බන්ධ වෙලා තියෙන කාරණාව ගැන ඔප්පු වීමක් නැහැ මේ සඳුදායි තුමාගේ අභියාචනා අධිකරණයේදී එතුමාගේ නඩුව විභාග ගෙට ගන්න තිබෙනවා. ඉතින් ඒකෙදී ලැබෙන තීන්දුව අනුව මං හිතන්නේ තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. හැමදාම හැංගිලා ඉන්න බෑනේ. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ උපాయ මාර්ගික සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී කරුණු පැහැදිලි කළ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා 2020-2024 මැතිවරණ කොමිෂන් සභාවේ උපాయ මාර්ගික සැලසුමට අනුව මැතිවරණ නීති සංශෝධන වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දුන්නා මැතිවරණයට අදාළ අපමුදල් සංශෝධනය මැතිවරණයේ පැවැතුන දිනේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි පුද්ගලයන් වෙනුවෙන් ඊට පෙර වෙනම දිනයක් ලබා දීම වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස ඡන්ද අයිතිය ලැබෙනසේ ඡන්ද හිමි නාමලේඛනය මාස 3කට වතාවක් යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් මැතිවරණ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම මැතිවරණ වියදම් පාලනය මෙන්ම විශේෂ ව්‍යාපෘති යටතේ ඊ ඡන්ද ක්‍රමයේ ආදී කරුණු රසක් සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත් කෙරුණා පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර විදේශ සේවයට පත් වූ නව රාජතාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙකු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නිව්යෝකේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙසපත් කළ මොහන් පීරිස්, චීනයේ නව ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොණ, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපති සාජීව් ගුණසේකර, ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සීඒ චන්ද්‍රපියම යන මහතුරුණුයි මෙසේ අග්‍රාමාත්‍යවරයා හමු වුණේ. පාස්කු ඉරුදින ප්‍රහාරයේ වගකීම ගන්නේ නම් මරල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කරන බවට තමන් කිසිඳු අවස්ථාවක හිටපු පොලිස්පති පූජ ජයසුන්දර මහතාට ප්‍රකාශ කර නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ අද සිවුන දිනටත් සාක්ෂි ලබා දෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. යාපාලන රජයේ පැවති අභ්‍යන්තර අර්බුද හේතුවෙන් රටතුල ගොඩනැගී තිබූ අස්ථාවරත්වය පාස්කු ප්‍රහාරයට බලපෑ බවට ඇතමුන් චෝදනා එල්ල කළද තමන් ඒ කිසිසේත් පිළි නොගන්නා බව හිටපු ජනාධිපතිවරයා සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් කියා සිටියා. බවනැල්ල බුදු පිළිම වලට පහර දීම වනාත පිල්ලුව පුපුරද්‍රව්‍ය සුවගැනීම සහ සහරන් නැමැත්තකෝ ජිහාද් මතවාදයේ ක්‍රියාත්මක කරන බවට බුද්ධ්‍යංශ වාර්තා කර තිබේදී 2019 අප්‍රේල් 16 වන දින ඔබ විදෙස්ගත වීමේදී වැඩපළන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකිරීම වරදක් නොවේද? ස්වාමිනී මා විදේශගත වන අවස්ථාවන විට ඔය කින සිද්ධිය වෙලා තිබ්බත් රටතුල ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් සිදු වෙයි කියලා කවුරුවත් අනුතුරුවන් ගොල තිබුණේ නැහැ. අවුරුදු 30ක යුද්ධයේ අවසන් සමයේ නන්දි කඩාල සටන සිද්ධ වෙද්දී වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට හිටියෙත් මම. ඒ වෙලාවේ ත්‍රිවිධ හමුදාව හෝ බුද්ධ්‍යංශ ප්‍රභාකරන්ට ගහන්න ඕනද නැද්ද කියන එක මගෙන් ඇහුවේ නැහැ. ඒ අයට ආවේනික වගකීම් සහ යුතුකම් තිබ්බා. ඒවා ඒ අය ඉෂ්ට කළා. 2015 ඉඳන්ම මම අන්තවාදී ගැන ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් දීලා තිබ්බා. ඉතින් වගකීම් යුතු අය ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. මම දේශපාලනඥයෙක්. එහෙම නැතුව පොලිස් පුහුණුව හෝ හමුදා පුහුණුව ලැබපු කෙනෙක් නෙවෙයි. ස්වාමිනී මේ තොරතුරු ඉස්සෙල්ලම ලැබුණේ 20 වෙනිදා නෙවෙයි. ආරක්ෂක ලේකම් පොලිස්පති නැත්නම් කාටම හරි මේ තොරතුරු මුලින්ම ලැබුණාම මට දැනුම් දෙන්න තිබුණා. මං ලංකාවේ හිටියේ නැත්නම් ජනාධිපති ලේකම්ට දැනුම් දෙන්න තිබ්බා. මොකද එතුමාට දැනුම් දුන්නා නම් එතුමාට ක්ෂණිකව දැනුම් දෙනවා. අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරය එල්ල වුණාට පස්සේ රටේ දෙවැනි පුරවැසිය වුණු එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමට කැඳවලා තියෙනවා. නමුත් මේ රැස්වීමට යන්න එපා කියලා ඔබ ආරක්ෂක ලේකම්වරයාට සහ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා කියලා මේ කොමිසම හැමෝම සාක්ෂි ත්‍රිපත් කළා තියෙනවා. ඇයි ඔහුට එහෙම යන්න එපා කිව්වේ? නෑ ස්වාමීනි, මම එහෙම උපදෙස් දුන්නේ නැහැ. මම කිව්වේ එකතු වෙලා වැඩ කරන්න කියලා. නීතිය හා සාමය විෂය ඔබ අතර ගත්තට පස්සේ සහරන් යට ගිහින් නාමල් කුමාර උටාව කියලා මම යෝජනා කළත් ඔබ ඒ පිළිගන්නවද? කොහෙත්ම නෑ ස්වාමීනි. මොකද නාමල් කුමාර කියලා කෙනෙක් ගැන ජාතික ආරක්ෂක කවුන්සිලයේදී කතා කරලා නැහැ. එවකට පොලිස්පති පූජ ජයසුන්දර මහත්තයයි ඔය කියන සිද්ධිය ගැන විමර්ශනය කරපු නාලකද සිල්වා මහත්තයයි දවසක් මාව හම්බ වෙන්න ආවා. හැබැයි මම නාමල් කුමාර කියලා කෙනෙක් ගැන දන්නෙත් නැහැ, දැකලත් නැහැ, කතා කරලත් නැහැ. ඔබ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ හිටපු පොලිස්පතිතුමාට කිව්වද ප්‍රහාරයේ වගකීම බාරගන්නව නම් විජිත් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස් කරන්නම් කියලා? ඒ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යක් ස්වාමීනි. ඔය කමිටුවට විජිත් මලල්ගොඩ මහත්තයව තෝරගත්තෙත් මම නෙමෙයි. ප්‍රහාරයේ දවසේ මං සිංගප්පූරුවේ ඉන්නකොට එවකට ජනාධිපති ලේකම් උදේ ආර් සිනුරත් මහත්මයා තමයි ඔය තේරීම කළේ. හිටපු ජනාධිපතිතුමනි, ඔබ විදේශගතව සිටියේදී මෙරට පුවත්පත් කියවීම සිදු කරනවද?
ඔව් මම සාමාන්‍යයෙන් කියවනවා නමුත් මෙවර ප්‍රතිකාර සඳහා ගිය නිසා පුවත්පත් ගැන අවධානයක් යොමු කරේ නැහැ නෑ මම එහෙම ඇහුවේ අප්‍රේල් 16 වෙනිදා යතුරුපැදියක් පුපුරවලා සාරාංශ කරපු පුහුණු වීම ගැන ඔබතුමා පත්‍රයකින් හරි කියවලා දැනුවත් උනාද කියන එක දැනගන්න මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසේ නිලධාරියෙකු ඊයේ සාක්ෂි ලබා දුන්නා සාක්ෂි ලබා දීම ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ 2019 මාර්තු මාසයේ වෙනකොට සහරාන් හෂීම් සහ නවුෆර් මෞලවි අතර තව්හිද් ජමාත් සංවිධානයේ නායකත්වය සඳහා ගැටුමක් ආරම්භ වෙලා තිබ්බා. අතනඟුට ගත්ත සහරාන්ගේ කණ්ඩායමේ සමාජිකයෙකුගෙන් තමයි අපිට මේ තොරතුරු ලැබුණේ. කොහොම වුණත් සහරාණුයි නවුෆරුයි අතර තිබුණ ගැටුම නිරාකරණය කරන්න 2019 මාර්තු 27 වෙනිදා කොච්චි කඩේට බෝම්බේ ගහපු අල්-හුදීන් අහමඩ් සහ දෙහිවල බෝම ප්‍රහාරකයා වෙච්ච ජමීල් මොහොමඩ් මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවා. පානුදුරේ පිහිටි සහරාන්ගේ ආරක්ෂක නිවස තමයි මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ. මොනවද මේ සාකච්ඡාවේදී කතා වෙලා තියෙන්නේ? මවුන්ගේ තියෙනවා ශුරා කවුන්සිල කියලා එකක්. ඒකේ සමාජිකයන් 13 දෙනෙක් ඉන්නවා. මේකෙදි මිලාන් සහරාන් ගැන වැරදි 19ක් ඉදිරිපත් කරලා තියෙනවා. සහරාන්ව නායකත්වයෙන් ඉවත් කරලා නවුෆර් මෞලවිට නායකත්වය ලබා දෙන්න කියලා ඔහු එහිදී යෝජනා කරලා තියෙනවා. ආරක්ෂක අංශය පවා දන්නේ නැති මවුන් සතුව තිබූ දේපළ බෙදා ගන්නත් එතනදී තීරණය කරලා තියෙනවා. ඒ වගේම නවසීලන්ත මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාර සහ සිරියාවේ එල්ල වුණු ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කළ යුතු බවට සහරාන් මේදී යෝජනා කරලා තියෙනවා. විදේශිකයන් වැඩිපුරම ඉන්න හෝටල්, කැසිනෝ සහ පල්ලි වලට මේ ප්‍රහාර එල්ල කරන්න ඕනේ කියලා තමයි සහරාන් එහිදී කියලා තියෙන්නේ. මේ ප්‍රහාරය කොච්චර කාලෙකින් කරන්න ඕනේ කියලාද සහරාන් එහිදී කියලා තියෙන්නේ? සහරාන් කියලා තියෙන්නේ බෝම්බ හදන්නේ රිල්වාන් කියලා. ඒ හදන පුපුරණද්‍රව්‍ය දවස් 15කින් කල් ඉක්ුත් වෙනවා. ඒ හින්දා වැඩි කාලයක් ෂුවර් කරන්න බෑ. ඒ නිසා ප්‍රහාරයේ දින 15ක් ඇතුළත කරන්න ඕනේ කියලා සහරාන් යෝජනා කරලා තියෙනවා. එතනදී මුවාත් කියලා තියෙනවා මගේ ගේගාව තමයි කොච්චි කඩේ පල්ලිය තියෙන්නේ. මම කොච්චි කඩේදී බෝම්බ පුපුරව ගන්නම් කියලා. ඒ වගේම මොවුන් කතා කරලා තියෙනවා 20 දෙනෙක් යොදාගෙන මේ ප්‍රහාරය කරන්න ඕනේ කියලා. පළවෙනි ප්‍රහාරයෙන් පස්සේ තුවාල වෙලා රෝහල්ගත වෙන මිනිස්සු ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර රැල්ලක් දියත් කරන්නත් මෙහිදී සැලසුම් කරලා තියෙනවා. ප්‍රේම වෘතාන්ත ගැන කියවෙන ස්ථාන සහ පුද්ගල නාම අපේ ඉතිහාසයේ බොහෝ තැන්වල සටහන් වී තිබෙනවා. අපූර්ව පෙම් පුවතක තොරතුරු හෙළි කරන සුන්දර කඳුවැටියක් ගැන මේ වාර්තාව නිරෝෂ සංජීවකෙන්. ලංකාවේ උසම කන්ද මොකද්ද කියලා කිව්වොත් පිදුරු තලාගල කන්ද කියන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. හැබැයි ලංකාවේ දිගම කන්ද මොකද්ද කියලා ඇහුවොත් අපිට නිශ්චිත පිළිතුරක් නැහැ. හැබැයි මම මේ ඉන්නේ ලංකාවේ ඉතාමත්ම දිගින් වැඩි කිලෝමීටර් 7ක් පමණ දිග කන්දක. ඒ තමයි ගල්ගිරියා කන්ද. ගල්ගිරියා කන්දේ තියෙන විශේෂත්වය තමයි මේ කන්දේ තියෙන අපූර්ව වනසුන්දරත්වය හා භූගෝලීය විෂමතාවන්ට අමතරව මේ කන්ද තුල අපූර්ව පෙම් පුවතක රහස් සැඟවිලා තිබෙනවා. ඒ රහස් හොයාගෙනයි අපි මේ කන්දට ගොඩවදී. ගල්ගමුව මැතිවරණ කොට්ටාසේ පිහිටි උසින් මීටර 478ක් වූ ගල්කිරියා කන්ද දිගින් කිලෝමීටර 7ක් වනවා. එකට දිවෙන හුදකලා කන්දක් වූ මෙහි කොස්, අඹ, කළුවර, කුමුක් ආදී මහා වෘක්ෂයන් ගානව පවතින්නේ අපූරු ජෛව විවිධත්වයක්ද ප්‍රදර්ශනය කරමින්. මෙම කන්දෙන් ඒ වටා පිහිටි වැව් අමුණු 20ක් පෝෂණය කරනවා. භූගෝලීය වශයෙන් ගත්තාමත් මේ කන්ද තුල හරිම විචිත්‍රත්වයක් තමයි දැක් ගන්න ලැබෙන්නේ. කන්දෙන් පෝෂණය වන වාරි පද්ධතියක් වැවමුණු පද්ධතියක් දැක් ගන්නට ලැබෙනවා. ඇඹෝගොම් වැව, කදුරු වැව, ඇහැටු වැව, උල්පත වැව, ගාල වැව ආදී හරිම අපූරු වන සුන්දරත්වයක් තුල පිහිටලා තිබෙන වාරි පද්ධතියක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ වාරි පද්ධතිය නිසා මේ ප්‍රදේශයේ ජන ජීවිතයටත් මහත් පිටුවහලක් ලැබෙනා වගේම මේ ප්‍රදේශය හා කන්දටත් ලැබෙන්නේ හරිම විචිත්‍රත්වයක්. කන්ද තුල පිහිටි සෙල්ලිපි ගණනාවකින්ම බොහෝ තොරතුරු හෙළිදරව් වෙනවා. දුටුගැමුණු රත්තුමාගේ පුතා තමයි සාලිය කුමාරයා. සාලිය කුමාරයා අශෝකමාලා කියන චණ්ඩාල කුලේ කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගන්නවා. මේ නිසා ඔහුට රාජ්‍යත් හිමි වෙන්නේ නැහැ. ඒ නිසා සාලිය සහ අශෝකමාලා දෙන්න අනුරාධපුරයෙන් මේ ගල්ගිරියා කන්දට ඇවිත් ජීවත් වුණායි කියන කාරණාවට ඕනතරම් සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි හොයාගෙනයි මේ අපි යන්නේ. සාලිය අශෝකමාලා ජීවත් වූ බවට සැලකෙන මෙම ස්ථානය පසුකාලීනව සංග සතුකොට පූජා කළ බවයි ජන ප්‍රවාදයේ දැක්වෙන්නේ. ආරක්ෂා කරගත යුතු සෙල්ලිපි තියෙනවා. දැනට මම දැකලා තියෙනවා සෙල්ලිපි 9ක්. මේ අරලිය මල් නෙලලා අශෝකමාලා වර්ලස පළඳලා තියෙනවා. ඒ වගේම බුදු පුදට aran තියෙනවා. මේ අරලිය කඳන් ටික විනාශ වෙන්න නැදී දේව ආරක්ෂක ආලේප කරලා මතු පරපුරට දැනගන්ට අවුරුලා තියෙනවා නම් මේක හොඳ දෙයක් කියලා මම විශ්වාස කරනවා. මේ වන විට මෙම ස්ථානයේ භික්ෂුන් වහන්සේ භාවනානුයෝගීව වැඩවසන්නේ
ශාමෝපාලි වනවාසී මහවංශික වයම පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය විතරණගම සුමේත ස්වාමින් වහන්සේගේ මග පින්වීම යටතේ මෙම ඓතිහාසික කන්ද තුල සංගව ඇති බොහෝ පෞරාණික වස්තුන් නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුවන බවක්ද දැකගත හැකි කන්දක් කියන වචනය ඇතුළෙම මහා ලොකු බරසාර බවක් දැක ගන්න පුළුවන් ඒ නිසා මේ කන්ද තුල ගස් ගල් පර්වත පාෂාණ පමණක් නොව ඒ භූගෝලීය වටිනාකම් වලට අමතරව සංස්කෘතික වටිනාකම් ගොඩාක් තියෙනවායි කියන කාරණාව හඳුනා ගන්නට ලැබුණා හැබැයි ඉන් සමහර වටිනාකම් හොර රහසෙම අතුරුදහන් වෙනවායි කියන කාරණාවටත් සාධක අපිට හමු වුණා ඒ නිසා මේ සියල්ල රැක ගැනීම අනාගතයට සුරක්ෂිතව මේ වටිනාකම් බාර දීම අපි හැමෝගෙම වගකීම ඒ සඳහා අපි කටයුතු කළ යුතුයි ජනතාවට තැපෑල දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ ජනාධිපති කාර්යාලය සහ සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. COVID-19 මර්ධනයට සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදේශා නිර්දේශවලට අනුව ජනතාව ජනාධිපති කාර්යාලයට පැමිණීමේදීත් කාර්යාලය තුල අවම නිලධාරීන් පිරිසක් සේවා සැපීමේදීත් සිදුවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙනයි මෙම පියවර ගෙන ඇත්තේ. ඒ අනුව තැපෑල දුරකථන සහ විද්‍යුත් තැපෑල ඔස්සේ කෙරෙන මහජන ඉල්ලීමට ප්‍රතිචාර දක්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබෙනවා. ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදලට පහත සඳහන් අංක සහ විද්‍යුත් ලිපින ඔස්සේ සම්බන්ධ විය හැකියි. ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ දුරකථන අංක 011435450 හෝ 011235450 මෙන්ම විද්‍යුත් ලිපිනය වන publicaffairs@presidentsoffice.lk වෙබ් අඩවියද ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ දුරකථන අංක 011233870073 හෝ එහි වෙබ් අඩවිය වන ombudsman@presidentsoffice.lk වෙබ් අඩවියද ජනාධිපති අරමුදලේ දුරකථන අංක 011233870054 හෝ එහි වෙබ් අඩවිය වන fundsecretary@presidentsoffice.lk වෙබ් අඩවිය ඔස්සේ ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැකියි. වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදු කර තිබෙනවා. ඕමන්ත මාණික්කාර් ප්‍රදේශයේ නිවසකදී මෙම පහර දීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 34 සහ 40 යන වයස් කාණ්ඩවල පසු වූ පුද්ගලයන් දෙදෙනෙක්. බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වවුනියාව මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් එක්සකකරුවෙකු අත්අඩංගුවටගෙන ඇති අතර කලක් තිස්සේ පැවති ආරවුලක් මෙම ඝාතනවලට මුල් වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ස්වාධීන රූපවාහිනියේ සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අද අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:00 ඇතිහැට.